ඒගොන් කියලා පිළිගන්න ආදරණීය YouTube හලුවනේ එහෙලී සිල් දෙනාම වෙන්තර කරන පොඩ්ඩක් පොත් වලට පිටිපස්සෙන් තේර පොත්‍රාක් වලින් නිදහස් වෙලා පොඩ කදාවා මේ නිවසේ උඩම තට්ටුවට ඉතින් මොකද දවල් වරුවේදී වීඩියෝ එකක් කරන්නට තරම් ආලෝක ධාරාවක් නැති හින්දා මෙතන ඉඳලා දවසේදී වීඩියෝ වලසරණ ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අද දවසේදී මම ගෙනාව මම කියවපු අලුත් පොතක් පිළිබඳව ඉතින් මේ පොත නිකුතුනේ ගිය මාසෙදී ඉතින් ඒ හින්දාම ටිකක් උණුුණුවෙම පොතක් කියවලා ඒ පොත පිළිබඳව අදහසක් එකතු කරන්නයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්තාන්බුල් කියන කෘතිය. මේ කෘතිය ජනරත්න ඉහළපඩි පිළිම මහත්මයාගේ. ඉතින් මේ කෘතිය ගැන කතා කරද්දී මුලිකව රහස් පරීක්ෂක වගේ නැත්නම් අපි කිව්වොත් එම පරීක්ෂණාත්මක කෘතියක් විදිහට නැත්නම් අපි අභිරහසක් විසඳන කෘතියක් විදිහට මම මේ කෘතිය තමයි මුලින්ම කරේ. මම ඒක පිළිබඳ වීඩියෝ එකක් කරලා තියි. මම මෙතනින් සඳහන් කරන්නම් ඒ වීඩියෝ ඔයගලන්ට නැවත ගිහිල්ලා බලන්න පුළුවන්. මේ කෘතිය තමයි නයගරා නදියේ සැඟවුණු යුවතිය. මේක පළවෙනි ජෙසි ඔනේඩාගේ රහස් පරීක්ෂක නැත්නම් අපි කිව්වොත් එම මිස්ටරිස් වල පළවෙනි කෘතිය විදිහට තමයි දක්වන්න පුළුවන්. එතකොට දෙවෙනි කෘතිය තමයි මෙන්න මේ කෘතිය. එතකොට දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මේ කෘතිය ගත්තොත් ඉස්තාන්බුල් කෘතිය ගත්තොත් එමේ ඊට කලින් මෙන්න මේක කියවලා ඉන්න ඕනේද මේක තේරුම් ගන්න එහෙම කියලා වගේ අදහසක් එන්න පුළුවන්. නමුත් මේ කතාවේ ඉන්න පුද්ගල චරිත තමයි සමාන වෙන්නේ. නමුත් කතාව එහෙම කෙනෙක් වෙන්නේ නැකින් ලැගැටලුවක් වෙන්නේ නැහැ. මොකද නැත්තම් සමහර වෙලාවට හිතන්න පුළුවන් ඒ වගේ සම්බන්ධයක් තිබුණොත් පළවෙනි කොටස ගන්න ඕනේ දෙවෙනි කොටස ගන්න කියලා. නමුත් පළවෙනි කොටස ගත්තත් දෙවෙනි කොටස ගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ කියන එක නම් කියන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මේ ඉස්තාන්බුල් කියන කෘතිය පළවෙනි කෘතියට වඩා මට ඇත්තනම කිව්වොත් මේ හිත වඩාත් ආකර්ෂණීය කෘතියක් බවට පත් වුණා කිව්වොත් මේ වඩාත් මෙලිවරදී. විශේෂයෙන්ම මේ කවරය සහ මේකේ කතාවේ පසුබිම මේ හැම දෙයක්ම ඉතාමත් වෙනස් කියලා දැනුණා. පළවෙනි කතාවේදී සාමාන්‍යයෙන් පේපර් කවරයක් විදිහට තිබුණු මේ කවරය තුළ දෙවෙනි කතාව වෙනකොට මේක ඉතාමත් ලස්සන ජැකට් කවරයක් විදිහටම එන ආකාරයට පොත නිර්මාණය වෙලා තිබුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ඉස්තාන්බුල් කියන කතාවේදී ඉස්තාන්බුල් කියන ඔයගොල්ලෝ දන්නවා ඇති අතීතයේදී කොන්ස්තන්තිනෝපල් නගරය 1453 දී යුරෝපිකයන්ගෙන් පෙර අපරදිතික යාකරන වෙළඳ මධ්‍යස්ථානයේ වෙද කොන්ස්තන්තිනෝපල් නගරය නවත් අල්ලා ගන්නවා තුර්කි මුස්ලිම්වරු. ඉතින් මේ ඉතිහාස කතාවත් එක්ක තමයි ඉස්තාන්බුල් නගරේ නම පසු කාලින් වෙනස් වෙන්නේ. කොහොම හරි වේවා ඒ කතාවක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ ඉස්තාන්බුල් නගරය සම්බන්ධයෙන්. ඒක ළඟ තියෙන ආසන්න තියෙන සිරියාව වෙන්න පුළුවන්. ඊළඟට ඒක කුරුදු ජාතිකයෝ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අලුත්ම පසුබිමක තමයි කතුවරයා පාඨකයව අරගෙන යන්නට සමත් වෙලා තියෙන්නේ මේ කෘතිය තුළ. එතකොට මේ කෘතිය මොනවද වෙන්නේ? මොකද්ද කතාව? මේ කෘතියේ දැන් ජෙසි ඔනේඩා ගැන මම කලින් කිව්වනේ. ජෙසි ඔනේඩාට හැකියාව තියෙනවා අර මියගේ ආත්මය එක්ක කතා කරලා ඒ ඔවුන් එක්ක ගනුදෙනු කරන ආකාරය ගැන තොරතුරු හොයාගන්නේ. ඉතින් එතකොට මේ කතාවේදී ජෙසි ඔනේඩා එන්නේ ඇත්තටම ටිකක් කතාවට ගිහිල්ලා. ඉතින් ඒ නිසාමද මන්ට මට කතාව ගොඩක් අර චිත්‍රපටියක් බලනවා හා සමාන කුතුහලයක් තිබුණා කිව්වොත් වඩා නිවැරදි. එහෙමයි කියලා මේ පළවෙනි කෘතිය හොඳ නැහැ කියනවා නෙමෙයි. නමුත් පළවෙනි කෘතිය තුළ පරිසරය හෝ වේවා පසුබිම හෝ වේවා ටිකක් ස්වභාවිකත්වයට වඩා මෙන්න මේක තුළ දෙවෙනි කෘතිය තුළ ඇත්තටම මැවුණා වැලිකුණාට වෙන්න පුළුවන්. ඒ සිරියාවේ නැත්තම් අපි කිව්වොත් එහෙම ඉස්තාන්බුල් තුර්කි ජාතික මිනිසුන්ගේ රූපවාහිනිවල දැකපු මූණවල් දැකපු ස්ථාන ඒ පිළිබඳව ගොඩක් අවබෝධයක් ලැබෙනවා. විශේෂයෙන්ම කතුවරයා බොහෝ තැන්වලදී කුරුදු ජාතිකයෝ පිළිබඳ ඒ දේශීමා පිළිබඳ ඒ ගැටලු පිළිබඳ ඒ ගැටුම් පිළිබඳ ආදි දේවල් අන්තර්ගත කරලා තියෙන හින්දා යම් කරුණුවලින් පෝසත් රසවින්දනයත් පෝසත් කෘතියක් විදිහට දක්වන්න පුළුවන්. කතාවේ මොකද වෙන්නේ? කතාවේදී මේක අන්තර්ගතය ගැන ගත්තොත් එහෙම මෙන්න මෙහෙමයි. පෙරවදනෙම ඔහු සඳහන් කළ තියෙන ජැකට් කවර මෙන්න මේ ආකාරයට. මම ඒකෙන් ආරම්භයක් ගන්නම්. සිරියාවේ අල් හස්කා ගුවන් යුද කඳවුරට එළවෙන IS ප්‍රහාරයෙන් ඒට බරපතල හානි සිදු වෙනවා. විනාශයටපත් ගොඩනැගිලි තුල සිරවි උන් සිය ගණනක් තුවාලකරුවන් අතරින් මුදාගත් මේජර් හැමිල්ටන් වැඩිදුර ප්‍රතිකාර සඳහා තුර්කියේ අන්කාරා මහ රෝහල වෙත ගෙන යනු ලබනවා. ඇමරිකන් හමුදා මේජර්වරයා රැගත් ගිලන් රථයේ ගමන්ගත් පිරිසට අතරමඟදී අනපේක්ෂිත සිද්ධි දාමයකට මුහුණ දෙමිට සිදු වෙනවා. ඉස්තාන්බුල් නගරයේ අතරමං වෙන ජැක්ලින් තෝමස් නම් ඇමරිකානු වෛද්‍යවරිය කුර්දි සටන් කාමියෙකු වූ අබ්දුල්ලා මුණ ගැහෙනවා. ජැක්ලින් තෝමස් අබිරහස් ලෙස අතුරුදාන් වූ තම රෝගියා සෙවීමේ මෙහෙයුමට යනවා. ඒ සඳහා භූතාත්ම සමග සංවේදනය කළ හැකි ජෙසි ඔනේඩාගේ උදව් ලැබෙනවා. ඉතින් ඇත්තටම ලොකු ප්‍රශ්නවලට ලක් වෙනවා මේ වෛද්‍යවරිය. ඉතින් ඒ වෛද්‍යවරියට ඒ පරිසරය තුළ කතා වුණත් නැතු උදව් කරන්න නැතු වුණාට පස්සේ
හමුවන ආගන්තුකයන් හමුවන අමුත්තන් ඇතරමත් ඔහු ඇ ඔවුන් සමග ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඇය ක්‍රියා ගන්නා ක්‍රියාමාර්ගත් එක්ක ඇත්තම කතාවේ ජීවත් වුණා වගේ දෙයක් දැනුණා. ඒ විතර නෙමෙයි මේ කතාවේ මම දැක්ක අනිත් කාරණේ තමයි කතාවේ ප්‍රධාන චරිත ටික මේ විදිහටම පෙළගස්සලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගල නම් ටික දාලා එතනින් එහාට කාගේ කවුද මේ කාගේ කවුද කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ආකාරයට දාපින්ද මම කියන්නේ නැහැ. මොකද සමහර විට ඔයගලන්ට ඒකට කතාවේ රසය පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. ඒ හින්දා මේක මම අලුත් දෙයක් විදිහට දැක්ක. ඒ අලුත් දෙයත් එක්කම මට පොතේ නම චරිතයක් හම්බෙච්ච ගමන් මම කරපු වැඩේ තමයි එකපාරට මුල් පිටුවට ඇවිල්ලා ඒ චරිත කාගේ කවුද කියලා හඳුනාගන්න උත්සාහ කරපු එක. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් ඉතාමත් අපූර්ව ඉතාමත් වෙනස්ම කෘතියක් විදිහට දක්වන්න පුළුවන්. අර මං කිව්ව පැරනෝමල් ඩිටෙක්ටිව් ටයිප් එකේ කෘතිය. අද්භූත රසය තියෙන අර මොකද උදාත් මරවත් මේව සම්බන්ධ කරන ජිසි යෝනෙටත් මේ කතාව ඉන්නේ හින්දා ඒ රසයත් එක්ක කුතුහලයත් එක්ක යන කතාවක්. අවසානයේදී මොකද වෙන්නේ? ඇත්තටම උදව් කරන්න හම්බුවේද? මෙයා එහෙම නැත්නම් අතුරුදහන් වෙච්ච පුද්ගලයා කොයි වගේ සංකීර්ණද? මේ සියල්ලම දැනගන්න ඔබට මේ පොත කියවන්නට වෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ පොත මිලදී ගන්න කියලා. මේ පොත රුපියල් 600ක මිලකට ලබා ගන්න පුළුවන් සෙන්සොප් වෙති. ඉතින් ජයරත්න ඉහළකොඩි පිළිම මහත්මයාගේ මීළඟට මම තවත් කෘතියක් ඉදිරිපත් කරනවා තවත් වීඩියෝ එකකින්. ඒ තමයි රාවණා ෆ්‍රොම් ද ඉස්තිපුරේ. ඉස්තිපුරේ රාවණා කියන කෘතිය තමයි මම ඊළඟට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒකත් දමත පූර්ව කවරයක් සහිත කෘතියක්. කතාවත් ඒ වගේම පූර්වයි කියලා විශ්වාස කරනවා. ඉතින් කතුවරයාගේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කතුවරයා පොත් ගණනාවක් රචනා කරපු කතුවරේ. ඒ නිසාම ඔබට බය නැතුව අරගෙන කියවලා රසවිඳින්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ පොතත් කියවලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ අදහස් මේ පොත් පිළිබඳව මට ලැබෙවි කියලා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියලු දෙනාටම අයිබෝවන්.